ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මුස්ලිම් සහෝදරින්ගේ හමුවට එක්වමින්. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරිනතුළු පිරිසක් සහභාගී වුණා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට පාරවල් දෙකක් තියෙනවා තෝරගන්න. එකක් තමයි අර පැරණි අසාර්ථක පාර. එහෙම නැත්නම් අපි තෝරගන්න ඕන මේ විනාශයෙන් අපරට ගොඩ ගැනීම සඳහා තියෙන අලුත් පාර. සිළු දේවල් හොඳ වුණත් වැඩක් නැහැ. ඒවා මෙහෙवला රට දිනු කිරීමට සමත් වෙන ආණ්ඩුවක් නැත්නම්. අපි එනම් හිර වුණේ කොතනද? මේ අසාර්ථකත්වය ආවේ සියල්ලංගෙම සාර්ථක රටකට අසාර්ථක ආණ්ඩුව හැදුණා. ඒ නිසා අපි හිතනවා මේ දුප්පත්භාවයේ පතුලටම ගිල්ල තිබෙන අපේ රට මෙතනින් මුදව ගන්න නම් පැරණි ආණ්ඩුවෙනට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගින් පසු පළමු වතාවට ආණ්ඩුවක් හදමු. බලේ තියෙනවද? බලේ නැද්ද? දුප්පත්ද? පොහොසත්ද? වේදිකින් තොරව නීතියේ ඉදිරියේ හැම කෙනාම සමානයි. ජන කණ්ඩායමක් නියෝජනය කරන්න මම දෙමළ ජන කණ්ඩායමක්ද මම සිංහල ජන කණ්ඩායමක්ද? වේදිකින් තොරව තමට නීතිය ඉටු කරගන්න ගිහුවාම නීතිය සාධාරණ ඉටු වෙනවා කියලා විශ්වාසය වුණා. අපි විශ්වාස හදමු. අපේ රටේ නීතිය හරියට තියෙන රටක් නම් අද පාර්ලිමේන්තු නියෝජනය කරන බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු ඉන්න විදිහක් නැහැ. නීතිය ඉදිරියේ හැමදෙනාම සමානයි කියන සංකල්පෙට පණ දෙන්න. අපේ රට ඉස්සරහට යන්නම්. අපි අතර ජාතික සමගි නිර්මාණය වෙනවා. අපි බැලුවොත් අපේ පහුගිය කාලේ බැලුවොත් අපේ රටේ ආණ්ඩුව හැදුනේ අනේකාට විරුද්ධව. අනෙක් ජන කණ්ඩායමට විරුද්ධව තමයි ආණ්ඩුවක් හැදින්නේ. අනේකාට එරෙහිව නම් ආණ්ඩුව හදන්නේ ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? තමන් ආණ්ඩුව හදන්න ගෙනාපු මතවාදේම තමයි ඒ ආණ්ඩුව කරන්න වෙන්නේ. කොයි වෙලාවකවත් අසීරුම වෙලාවෙදිවත් අපි ජාතිවාදී දේශපාලනයේ ගොදුර බවට පත් වෙනවා. අපි 100ට තුනට වැටෙනවා. ඒත් අපි ජාතිවාදී සරණම් පාඩයක් අතර ගන්නනේ. ජාතිවාදය අපේ රටට විසකුරු මතයක්. රට අනුරට ජනරලි මාලාවේ තවත් ජනහමුවක් මාලමේ නගරයේදී පැවැතුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරිනතුළු පිරිසක් සහභාගී වුණා. ඒ දිනේ ඇවිල්ලා තිනවා. ඒ දිනේ තමයි සැප්තැම්බර් මාසේ 21 රට වෙනස් කරන දවස. ජනතාව තමන්ට බලය අරගෙන ජනතාවගේ සැබෑ පාලනයක් නිර්මාණය කරන දවස. අපට ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නැහැ. ස්ත්‍රලසම හෙට ඉර පායනෝ වගේම 22 වෙනිදාට මාලිමාවේ පාලනයක් බිහි වෙනවා කියන එක පිළිබඳව අපට විශ්වාසය තියෙනවා. දැන් අපේ රටේ අපිට හොයාගන්න පුළුවන් ද පක්ෂ වෙනස්කම් සහිතව මාලිමාව ඇරෙන් හොයාගන්න බෑ. කවුරු කොහේ ඉන්නවද කියලා අපිට හොයාගන්න බෑ. අද බයි නේද? ඊයේ බැන්නා අද එකතු වුණා. එහෙට පයින්නෝ මෙහෙට පයින්නෝ ගෙම්බු වගේ හොයාගන්න බෑ කවුරු කොහේ ඉන්නවද කියලා. ඒ නායකයෝ ගියාට පොහොට්ටුවේ සමාජිකයා චන්දායකයා එතෙන්ට ගියේ නෑ. ඒගොල්ලෝ ඔක්කොම එකතු වුණා මාලිමාවත් එක්ක. දැන් එක්කලා දින අපිත් එක්ක ඒගොල්ලෝ. ජනතාව මාලිමාවට පොරු සජිත් ජනතාව මාලිමාවට මාලිමාවේ ශක්තිය තිබුණේ එතන නිසා ප්‍රතිපත්ති කරපු මිනිස්සු එතෙන්ට එකතු වුණා. සයිත් ප්‍රේමදාසලා හුරු එකතු කරනකොට අපි මොකද කරේ? අපි මහ ජනතාවගේ බලවේග එකතු කරගත්තා. ඒ ලංකාවේ පළමු වතාවට ජනතාව ඉදිරියට ගෙන යමින් තිබෙන ඡන්ද ව්‍යාපාරයක් අද ජාතික ජන බලවේග දිශාවට හැරිලා තියෙනවා. මේක කවදාවත් තිබුණු තත්වයක් නෙවෙයි. ඒකෙන් කියන්නේ මේ ගොඩ නැගෙන්නේ ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලයේ ආණ්ඩුවක්ද? නෑ. මේ ගොඩ නැගෙන්නේ ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක්. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරේ තබා තිබෙන විශ්වාසය කුඩා ප්‍රමාණකින් හෝ හානි වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ විදියටම ආරක්ෂා කරනවා. වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දීලා දේපල පවර ගන්න අපිට මොකද හිතන්නේ? ඊට වඩා ලොකු වමනාවක් වෙනවා මේ වැඩේ කරන්න. මතක තියාගන්න. ඒ නිසා දැන් ගොඩනැගෙන්න යන්නේ මොකද්ද? ජනතාවගේ අරමුණ සමග සමපාත වෙන ආණ්ඩුවක් තමයි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ මේ රටේ ගොඩනැගෙන්න පටන් ගන්න. සැලසුම් සහගතව අපිට අත්තරුණු දේ අපිට අසාර්ථකුණු දේවල් ඒ සියල්ල මගහැරලා අපේ රට ලෝකයේ අනෙක් රාජ්‍යයන් එකට කෙලින් හිටගෙන ගනුදෙනු කරන්න පුළුවන් පොසත් රාජ්‍ය බවට පත් කිරීමේ සලස්මත් එක තමයි අපි ඇවිල්ලා තිබෙන්නේ. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ අපි ඔක්කොම එකතු වෙමු රට හදන්න.